ඒ දුක තුනී කරගන්නවත් අවස්ථාවක් හම්බුනේ නැහැ. අපි මේ ගෙදරට ආවා ඉන්නේ. අන්නේ එකයි අම්මත් කියන්නේ එකයි. අපි මේ අම්මත් දැන් දුක කියන එක අම්මත් තාම වඩනවා සර්. මේ මහත්ය මතක් වෙන පාරට අම්මා වඩනවා. මට මම ඉතින් කියන්නේ දරුවෝ තුන්දෙනා වෙනුවෙන් සර් මේ තරංගක්ක තමයි උදව් කරේ මුලින්ම. මම දන්නෙත් නෑ මේ මම මෙයාලගේ ෆොටෝ වගේ සර්ට යවුවා කියලා මට කිව්වා. සර්ලා එනවා කියලා කිව්වේ ඔක්කොම කරලා ඉවර වෙලා තමයි කිව්වේ සර්ලා එනවා කියලා. ඊට පස්සේ මේ මහත්ය නැති වෙලා දවස් 11යි සර්ලා මෙහෙට එනකොට ඊට පස්සේ ඒ දවස් 11යි දවස් 12යි තව 13 වෙනි දවසේ තමයි සර් කතා කරලා කිව්වේ ලයිට් ටිකයි වතුර ටිකයි ටොයිලට් එකයි ඔක්කොම හදලා දෙනවා මේ බය වෙන්න එපා කියලා සර් කිව්වා කියලා තරංගක්ක මට කතා කරලා කිව්වා. ඒ තරංගක්ක අඬනවා සර්. මේ අඬාන කියනවා අමිත් මල්ලි ඉන්න වෙලේ මට මේක කරගන්න බැරි වුණා. දරුවෝ තුන්දෙනා වෙනුවෙන් මම මේ ලොකු පිනක් කරගත්තේ කියලා එයා කියනවා නිතර. ඒ පින සර් එයාට කවුරු කිව්වත් නැතත් මුළු ලෝකෙම දැනගත්තත් ඒ පින කවදාහරි එයාට ලැබෙනවා මගේ දරු තුන්දෙනා වෙනුවෙන්. ලයිට් ටිකයි වතුර ටිකයි ටොයිලට් එකයි අර මේ හදලා දුන්න කියන්නේ ලොකු පිනක් සර්. ඉතින් මගේ දරුවෝ තුන්දෙනා කවදාහරි ලොකු වෙලා මේ ඉගෙනගෙන හොඳ තැනකට යනකම් මේ සර් තමයි මට දැන් මේ උදව් කරේ. කිසිම දෙයක් නැහැ සර්. ලයිට් ටික නැහැ, වතුර ටික නැහැ, ටොයිලට් ටික නැහැ කියන්නේ ඉතින් ගෙදරකට ඕනම ටික නැහැ කියන්නේ දරුවොත් එක්ක මම ලොකු දුකක් වින්දා. මේ සර් හින්ද දැන් මේ ඒ ප්‍රශ්න ටික ඉවරයි. මට මේ කනබුණ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කොහොම හරි. දරුවෝ තුන්දෙනා ලොකු කරගෙන මට රස්සාවක් කරගන්නකම් මේ දීපු හයිය ගොඩාක් පින් සර්. මේ ළමයි ඉස්කෝල ගිහින්ද? අද යව්වේ නෑ. අද වෛද්‍ය සායනේ හින්ද අද 12ට 11ට අරිනවා කිව්වා. ඒක නිසා පොඩි දේ ලොකු ඉතුරු අඩු වුණා සර්. දෙහෙත් ගෙනව සඳ. ආන් දුස දැක්කේ නෑ. ලොකු පුතා. වාගේ නම් මොකද්ද? කියන්නේ? ඈ? අද ඉෂා දිනුනේ. ඊළඟ එක්කෙනාගේ නම කියනවද? මේ අරයාගේ ලොකු එක්කෙනා කියන්නේ නෑ වැඩිය. මේ එයා දැන් දන්නවනේ නෑ කියලා සර්. මේ දෙන්න තමයි සාර්ථකගෙන නිතර නිතර එක එක දේවල් මතක් කරනවා. මේ තාම මතක් කරනවා. අපිට තාත්තා මෙහෙම කිව්වා අරම කරා කියලා එක එක දේවල් මතක් වෙන මතක් වෙන පාරට කියනවා ඉතින්. ඇයි එන්නේ නැත්තේ කියලා අහනවද? එන්නේ නැත්තේයි කියලා දැන් අහන්නේ නැස. එක එක දේවල් සාර්ථකගෙන මතක් කරන එක තමයි කරන්නේ. එන්නේ නැහැ කියලා ඉතින් තේරෙන්නේ නැති. මෙයත් අදත් උදේ දැනුත් දෙද්දි කිව්වා මේ තාත්තා කියලා ගියේ පරිස්සමෙන් ඉන්න කියලා. අම්මා මග එනවා කියලා කිව්වා. චූම් පං අරන් දීලා ගියේ කියලා දැන් තව චුට්ටකට කලින් මෙයා මතක් කරා සර්. දැන් බය නැහැ නේ ටිකක්. ඒ කියන්නේ එහෙම වෙනකොට හිතට බය නැහැ මේ. ඒකත් දැන් කවුරුත් දෙන්න බෑනේ. දැන් අනිත් ග්‍රිල් ටික කවද්ද ගේනවා කිව්වේ? වෙනස් කරනේ වෙනස් කරා ඉඩන් මාදිනි. මේකෙන් දැන් එන්න පුළුවන් ගේ ඇතුළේ. මේක හොඳයි. දැන් ගේ ඇතුළේ එන්න තියෙන ආරක්ෂාව රෝමක් එන්න බෑ. කුස්සින් දොරකුත් නෑ නේ. මේක හොඳයි, ආරක්ෂාවයි නේද? ඔව්. පොඩි අය ඉන්නේ නැත්නම් පොඩි අය ටොයිලට් ගිහම මේකන් ඉන්න ඕනේ එළියට වෙලා. රැ. මේ නැත්නම් එළියෙන් කියන්නේ කියලා කිකේ කි. අංකයි බය කිලිම කිලිම. කොහමද? අද ඉස්කෝලේ ගියේ නැන්ද? මේ හම් වෙන දේවල් ගැන ඉතින් සතුටුයි සර්. සර් හිඳ තමයි මේ හැමදේම ලැබුණේ. නයිට් ටිකත් හරි වතුර ටිකත් හරි. මොකද විදුලි බල මණ්ඩලෙන් කිව්වේ? විදුලි බල මණ්ඩලෙන් මැනලා ගියා සර්. මේ එස්ටිමේට් එක දෙන්න එන්නම් කිව්වා. එස්ටිමේට් එක ෆෝන් එකට මැසේජ් එකක් එනවා කිව්වා. දැන් බඩමුට්ටු ඔක්කොම ගෑස් කරානේ. දැන් මේ ඇස් කරපු වෙලාවේ ඔය අවශ්‍ය නැති බඩමුට්ටු ඔක්කොම එළියට දාන්න. ඔව් සර්. දැන් අර හැමතැනම බඩුනේ. ඔව් ඒකල ඇඳ හදාගෙන අර උත්සාහගෙන දීපද තියෙනවානේ. තාම ඇඳ හයි කරලා දැම්මේ නැහැ මේ ගේ ඇතුලේ වැඩ හින්දා. ඔව් මං අම්මල
මේවා ටික ඉතින් කපරාදු කරනකොට තමයි වහගන්න වෙන්නේ නේ. බදාම කපලා සිමෙන්ති දාන්න වර්ගඩි මේ සාලේ කෑල්ලට සිමෙන්ති දාලා මෙතන චූටක් ඉතුරු වෙනවා. ඒකටයි මෙයාගේ මේ මුළු තැංගේට ඒකටත් එක්ක ඒකටත් එක්ක සිමෙන්ති දාන්න. ඒතොර ඒ ටික ලිස්ට් එක ලියලා මේ අමාලි අතර දෙන්න. එතකොට වහලේ අර විදිහට අපි ගහමු. අර මම දැන් කියන්නේ මාමට ගහමු කියලා පර්ලි විදිහට දාලා මේ විදිහට ගහමු. නැත්තම් ලොකු වියදමක් යනවා. ඔව් ඒකෙන් තව වැඩ කරගන්න පුළුවන්. ඔව් ඒ යන වියදම පොඩ්ඩක් අඩු කරගන්න ඕන නිසා අපි මේ විදිහට ගහමු. ෂීට් ටිකත් එක්ක අර විදිහට ලියලා හැමෝ දෙන්න. හරි. හાર્ඩ්වෙයාර් එකට අපි දීලා බඩට ගෙනත් දෙන්න. හරි හොඳයි. ඒතොර මේක ඉවර කරලා වහලේ ගහන්න දෙන්න. ඔව්. ඉතින් ඔන්න රිපෝර්ටර් දඹුල්ල නාලිකාව අද දිනේ තින්නේ අමාලිගේ නිවස. දැන් අමාලි කිව්වහම ගොඩක් දෙනා දන්නවා. ඉතින් සමහර විට අමාලිගේ හිත යට ලොකු දේවල් ගොඩක් තෙරපිලා හිර වෙලා තියෙනවා. ඒක අපිට තේරෙනවා. අපි දන්නවා. මොකද එකට ජීවත් වෙලා ජීවිත කාලයම තමන්ගේ ස්වාමියත් එක්ක එකට ජීවත් වෙලා දරුමල්ලු හදාගෙන ඒ ඉඳලා දරුමල්ලෝ යම් මට්ටමකට උස්මහත් කරලා දරුවන්ගේ බලාපොරොත්තු ටිකෙන් ටික කුළු පුළුවන් විදියට පාසල් අධ්‍යාපනයේ ලබලා ඉතින් මේ දරුවෝ 6-4ක් යම් මට්ටමක් තීරණ වයස වෙනකොට ඉතින් මේ අමාලි ජීවිතේ හිතුවේ නැහැ කවමදාකවත් මොන දුක් කරදරේ තියුණත් අමාලි හිතුවේ නැහැ අමාලිගේ මහත්යට මෙවැනි කරදරයක් වෙයි කියලා. ඉතින් ඒක නිසා හිත යට මේ තද කරගෙන ඉන්න දුක වේදනාව ඉතින් නිවන්න ඒ වගේම ඒ දුක වේදනාව එළියට ඉස්මතු නොවෙන්න වැඩ ටිකක් කරලා දෙන්න අපිට හැකියාවක් ලැබුණා රිපෝර්ට් දඹුල නාලිකාව විදිහට. ඒ පිළිබඳව මම සහ මේ සඳහා උදව්පදව් කරපු මයි නාලිකාව නරඹන සීළු දෙනාටම මහා උතුම් පින්කමක් ලෙස මම දකිනවා. හේතුව තමයි තාත්තා නැති වෙලා දින 11කින් තමයි අපි මේ නිවසට එන්නේ. ඒක තවමත් හිතාගන්න බැරි මරණයක්. ඒ මරණයේ දුක වේදනාව අමාලි හොඳටම විඳින මොහොතක තමයි අපි ඒ විඳවන මොහොත අමතක කරන්න රිපෝර්ට් දමුණු නාලිකාවට හැකි වුණේ. අද අම්මා දකින වෙලාවේ සිනහා මුසු මුහුණෙන් ඉන්නවා. ඒ ඉන්නේ තාත්තා අමතක වෙලා නෙවෙයි. මොකද හැම වෙලෙම සැරින් සැරේ දරුවෝ වහනවා තාත්තා කෝ අම්මා තාත්තා අද මට මොන හරි අරන් එනවද තාත්තා ඇයි එන්නේ නැත්තේ. හැබැයි ටිකෙන් ටික දරුවන්ට ඒක දැනෙන්න ඒ වේදනාව අම්මා කඳුළු වලින් කිය කිය ඉන්නවට වඩා අද අම්මට තේරුම් කරලා දෙන්න පුළුවන් ශක්තියක් මේ අමාලිත් එක්ක පිරිසක් එකතු වුණා. යන්නේ එකතු වෙච්ච පිරිසට තමයි මම අද අනේක වාරයක් පින් ලබා දෙන්නේ. මොකද ඒ පිරිස නැත්තම් මට මේ වීඩියෝ එක දාලා උඩ බලාගෙන තමයි ඉන්න වෙන්නේ. නමුත් මේක දාලා විනාඩි 20ෙන් 10ෙන් 40ෙන් මේ සීළු බලාපොරොත්තු ඉෂ්ට කරලා දෙන්න ලැබීම මම හිතනවා ලෝකයක් ජයගත්තා අමාලි. ඉතින් අමාලිට අමාලිගේ ස්වාමි පුරුෂයා මේ අපි කතා කරන දේවල් මේ අමාලිගේ අමාලිට දැන් මේ ජීවිතේ ඉරනම වෙනස් වෙච්ච ඉරනම කොහේ ඉඳලා හරි බලාගෙන ඇති. ඉතින් ඒ හින්දා අපි අමාලිට කියන්නේ දුක් වෙන්න එපා. දැන් ශක්තිමත් වෙන්න වෙනවා. අපිට කරන්න පුළුවන් හරිය කරාට පස්සේ අමාලිගේ අතේ තමයි ඉතුරු ජීවිතේ මේ අඩිතාලම ඉස්සරහට අඩියක් තියනවද පස්සට අඩියක් තියනවද කියන එක අමාලි ජීවිතේ තේරුම් ගන්න ඕනේ. ගොඩක් ශක්තිමත් අම්මා කෙනෙක් අපි දැක්කා. මොකද අපි මුල්ම දවසේක තේරුම් ගත්තා. ඉතින් ඒක රටක් ලෝකයක් බලපු මේ වීඩියෝ වල බලපු ගොඩක් දෙනෙක් අපිට කතා කරනකොට කිව්වා මේ අම්මට ලොකු ශක්තියක් තියෙනවා, ධෛර්යයක් තියෙනවා. ඉතින් ඒ ධෛර්යය මොනම වෙලාවකවත් අඩු කරගන්න එපා. මේ වැඩ කටයුතු ටිකෙන් පස්සේ මේ නිවස මීට වඩා පිරිසුදුව තියාගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද අද දිනේ තවත් අලුත් පණිවිඩයක්ත් මට කියන්න තියෙනවා. අමාලිගේ වහලේ කැඩලා තියෙනවා. මේ වහලේ සකස් කරලා දෙන්නත් මට කතා කරලා තියෙන ඕස්ට්‍රේලියාවේ මහත්මියක්. ඉතින් මම ඒ මහත්මියටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ බිමට සිමෙන්ති ටික දාලා දෙන්නත් ඒ මහත්මිය පොරොන්දු වෙලා තියෙනවා.
ඉතින් එතකොට අමාලිට මීට වඩා හොඳට මේ නිවස තියාගන්න වෙනවා. එතකොට තමයි ඒ දරුවෝ ඒවට හුරු වෙන්නේ. නිකන් ආවට ගියාට හැමතැනම බඩු මුට්ටු දාලා ඒ අධ්‍යාපනය කියන එක පොතේ පතේ අධ්‍යාපනය විතරක් දරුවන්ට හුරු කරන්න එපා. ඒ දරුවන්ට හුරු කරන්න පිළිවෙල. ඒ දරුවන්ට දරුවන් රැකගන්න දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව ඒ හැමදේම හුරු කරවන්න ඕනේ. ඉතින් ඒක තාත්තා කෙනෙක් විදිහට මමත් අමාලිට දෙන පණිවිඩයක්. ඉතින් ඒක නිසා අපි එකතු වෙලා මේ වගේ අසරණ අය වෙනුවෙන් යමක් කරනවා. අපි මනුස්සත්වමේ නාලිකාව විදිහට අපිට මෙවන් දෙයක් කරන්න අපිට ශක්තියක් වුණු අය ලොකු ප්‍රමාණයක් ඉන්න අතරතුරේ අද දිනේදී අපි මාතලේ ප්‍රදේශයට ආපු විශේෂ කාරණා කීපයක් තියෙනවා. ඒ කාරණා කීපය අතරතුරේ මතක් කරන්න ඕනේ ජානකී පෙරේරා මහත්මිය දන්කොටුවේ ඉඳලා අපිට දන්කොටුවේ තමයි පදිංචිව. හැබැයි දැන් ඉන්නේ ඉතාලියේ. ඉතින් ඉතාලියේ රෝමේ ඉඳලා තමයි අපිට කතා කරේ. ඇත්තටම ඔබතුමියට අපි දෙවියන්ගේ ආශිර්වාදයේ පිහිට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ජානකී මහත්මියගේ සියලු පැතුම් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියලාත් අපි ප්‍රාර්ථනා කරන අතරතුරේ නිරෝගී සුවය සැමදාම ලැබේවා ජානකී මහත්මිය. ඉතාලියේ සේවය කරන ඔබතුමියට තව තවත් මෙවැනි පින්කම් කරගන්නත් අපි ආශිර්වාද ලබනවා. ඉතින් අපිට බඩු මුට්ටු ටිකක් මේ ගෙදරට අපි යන දවසට අරන් යන්න කිව්වා. ඉතින් ඔබතුමියට ගොඩක් පින් දෙනවා. ඒ වගේම රිපෝර්ට් දඟුල නාලිකාවට ගොඩක් ආශිර්වාද කරා. ඉතින් ගොඩක් වටිනවා අපිට ඒ ආශිර්වාදයේ පිහිට වටිනවා. ඉතින් මේ අපිට තව තවත් මෙවැනි අය සොයා බලා මෙවැනි කටයුතු සිද්ධ කරන්න ඒ ඔබතුමියන් ලබා දෙන ආශිර්වාදය මහා මෙරක් විදියට අපිට වටිනවා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ අද විශේෂයෙන්ම මම මතක් කරා වගේ මේ වහලය සකස් කර දෙන්න අමාලිගේ මේ මුළු තැන්ගේ වහලය සහ ඒ වගේම මේ බිමට සිමෙන්ති ටික දාලා දෙන්න අපිට කතා කරා. අපිට මුලින්ම මේ නිවස වෙනුවෙන් ඉස්සල්ලාමත් අපිට කතා කරා ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමික සුවයෙන් සිටින ක්‍රීඩා මුතුකුඩ මහත්මිය. ඉතින් ක්‍රීඩා මුතුකුඩ මහත්මිය මේ ළඟදිත් අපිත් එක්ක ඉතා ලොකු පින්කමක් සිද්ධ කරා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා ක්‍රීඩා මුතුකුඩ මහත්මිය. ඇත්තටම ඔබතුමියට අනේක වාරයක් පින් ලබා දෙනවා. මම අද උදේ එන්නත් කලින් කතා කරා මොකද මේ වැඩේ අපි කතා කරන්නේ කොහොමද මැඩම් කියලා. ඉතින් ඇත්තටම අපි එතුමිය ගත් කට්ටම කිව්ව මේක අපි අනිවාර්යෙන් කරලා දෙමු. මෙච්චර වැඩ කොටසක් සිද්ධ වෙච්ච එක ඉතින් අමාලිට අද දිනේ තවත් සතුටු වෙන්න පුළුවන් ලොකු කාරණාවක් කියලා අපි හිතනවා. ඉතින් ඔබතුමියටත් අපේ ක්‍රීඩා මුතුකුඩ මහත්මිය අපි ඔබතුමියට ආශිර්වාද කරනවා. පිහිට ලැබේවා දෙවියන්ගේ සියලුම පිහිට ලැබේවා. මොකද හොඳින් බණ භාවනා කරගෙන ජීවිතේ හොඳට තේරුම් ගත්ත මහත්මියක් විදිහට ඔබතුමියට 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදේ ලැබිලා තව තවත් මෙවැනි දෑ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ අතරතුරේ මතක් කරන්න ඕනේ මේ නිවසට එන අපි හේතුව මුලින්ම මේ වීඩියෝ එක දාලා පුංචි මොහොතක් ඇතුළත මේ අමාලිගේ ජීවිතේ ඉරණම වෙනස් කරන්න කතා කරපු අපි අය චුට්ටක් නැවත නැවත මතක් කළ යුතුමයි. මොකද අපිට කතා කරා සනත් ලක්රුවන් මහත්මා. සනත් ලක්රුවන් මහත්මා කැනඩාවේ තමයි ඉන්නේ. ඇත්තටම මට ලොකු සතුටක් තියෙනවා. ඊයේ දිනේදී මම කව මෙයාලගේ වතුර ටික ගන්න වැඩ කටයුතු දැන් මේ විදිහ අවසන් වෙනවා. ඉතින් ඒ නිසා කතා කරා මාත් එක්ක. ඉතින් මට ගොඩක් සතුටුයි කිව්වේ ඇත්තටම අපිට වීඩියෝ කෝල් එකක් අරගෙන එතුමන් මට සියසින් දැක ගන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒ වෙනුවෙන් මම ඇත්තටම සනත් ලක්රුවන් මහත්මා ඔබතුමාට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දිනේත් මම ප්‍රාර්ථනා කරන්නේ සනත් මහත්මා ඔබේ පවුලේ සියලු දෙනාටත් මේ ඔබ කරන උතුම් පින්කමෙන් මේ පින් ලැබිලා ඔබතුමිය ඔබතුමාටත් ඒ වගේම ඔබේ පවුලේ සියලු දෙනාටත් තව තවත් සතුට සොම්නස කියනක ජීවිතයට ළඟා වේවා. ඒ වගේම නිරෝගී භාවයේ දරුවන්ටත් ලැබිලා මේ අමාලිගේ දරුවන් සතුට කරන්න මේ ගත්ත උත්සාහය ඇත්තටම උතුම්ම උතුම් පින්කමක්. ඉතින් ඒට දෙවනි නැතුව අපිට කතා කරනවා ප්‍රියන්ති කරුණා නායක මහත්මිය. ඒ තමයි මෙයාගේ ජීවිතයේ ඊළඟ ලොකුම අවශ්‍යතාවය උනේ. ඒ කියන්නේ විදුලිය පිළිබඳව. ඉතින් කෙනෙකුට ජලය ටික ලබා දෙනවා කියන්නේ මුළු ජීවිත කාලෙටම ඒ ජලය ඒ ටික පිපාසයට ආහාර පාන සඳහා මේ ජලය යොදවා ගන්නවා. ඉතින් ඇත්තටම අමාලිගේ ජීවිතේ කවදාවත් අමතක නොවන සිද්ධියක්. ඉතින් ඒක ලොකු පින්කමක් ලෙස මමත් දකිනවා. ඉතින් ඒ වගේම තමයි විදුලිය ආලෝකයේ ජීවිතේ ලබා දෙනවා කියන්නේ කෙනෙකුට ඒ උතුම් පින්කමක්. ඉතින් ඒ පින්කම වෙනුවෙන් අපිට ප්‍රියන්ති කරුණා නායක මහත්මිය එංගලන්තයේ සිට අපිට කතා කරා. ඉතින් අපි ඉදිරි දිනයකදී මට අපි හිතන්නේ තව දවස් අපිට 3-4කින් අමාලි පුළුවන් වෙවිනේ විදුලිය.
ඔව් දැන් ඉතින් අපි අද මේ වයරින් එක කරලා ඉවරයි. ඉතින් ඒ සඳහාත් අපිට ස්ථාම ලොකු දායකත්වයක් ලබා දුන්නා. ඒ අයත් අපි මතක් කරන්න ඕනේ. ඒ තමයි ඇත්තටම අපිට විදුලිය ලබා ගැනීමේදී ප්‍රියන්ති කරුණානායක මහත්මිය එංගලන්තයේ සිට මේකට සහයෝගය දුන්නා වගේම අපි මතක් කරන්න ඕනේ සුජීව මහත්මයා ඩුබායි සිට එම ආදරණීය මහත්මිය, ඒ ආදරණීය දූ දරුවන් අපි මතක් කරන්න ඕනේ. එයාගේ හයියෙන් තමයි අපිට මේ වයරින් එක සම්පූර්ණ කරලා දෙන්න හම්බුනේ. ඉතින් තව අපිට තියෙන්නේ බල්බ් ටිකක් අරන් දෙන්න විතරයි. ඉතින් ඒ ටිකත් අපි අරන් දෙනවා. ඉතින් ඇත්තටම සුජී මහත්මයාත් උතුම් පින්කමකට සහභාගී වුණා. එතුමත් ඉතාම හොඳ ගතිගුණ තියෙන මහත්මයෙක්. රිපෝට දඹුල්ලත් එක්ක ලොකු දිගු කාලයක් තිස්සේ වැඩ කටයුතු සිද්ධ කරනවා. ඉතින් අපි එතුමාවත් මතක් කරන මොහොතේ ඔස්ට්‍රේලියාවේ මානතුංග මහත්මයා. මානතුංග මහත්මයා ගොඩක් හැම නිවසකම වගේ ගොඩක් බලාපොරොත්තු වෙන්නේ මේ දරුවන්ගේ මේ අම්මගේ ආරක්ෂාව. අපි කොහෙ ගියත් එතුමන් හැම වෙලෙම කතා කරන්නේ කෙනෙක්ගේ ජීවිතයේ ආරක්ෂාව. ඉතින් ඒ ආරක්ෂාව වෙනුවෙන් අපිට මේ ඉස්සරහා දොර පිළිබඳව, මේ අනිකුත් තැන් පිළිබඳව, ඒ වගේම ඒ අයට ආරක්ෂිතව ඉන්න පුළුවන් ක්‍රමවේදේ මොකද්ද කියලා සොයා බලන්න කියලා තමයි අපිට කියලා තියෙන්නේ. ඉතින් ඇත්තටම එතුමන් ගත්තෙත් ලොකු උත්සාහයක්, ලොකු වෑයමක්. ඒ වෑයම දැන් මේ සාර්ථක වෙමින් පවතින්නේ. මොකද අපිට ග්‍රිල් ටික හයි කරලා දෙන්න පුළුවන් වුණා. තවත් තියෙනවා එක ජනේල් එකට සහ මේ ඉස්සරහා දොර පිළිබඳව එතුමන් මාත් එක්ක කතා කරා. අපි නුදුරු දිනයකදී ඒකත් බොහොම ඉක්මනින්ම කරගන්න ඕනේ. අමාලි අදත් කතා කරලා එයාට බලන්න. මොකද මානතුංග මහත්මයා මට කිව්වා මේක ඉක්මනින් කරගන්න කියලා. මොකද මේ වැඩ කොටුකුස ඉවර වෙනකොට ඒකත් ඉවර වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි එතුමන්ට මම හිතන මුදලුත් ලබා දීලා තියෙනවා මේ වෙනකොට අඩක්. ඉතින් ඒක නිසා බොහොම ඉක්මනින් මානතුංග මහත්මයා අපි මේ වැඩ කටයුත්තත් බොහොම ඉක්මනින් සිද්ධ කරනවා. ඉතින් ලොකු උතුම් පින්කමක් තමයි ඔබතුමත් මේ සිද්ධ කරේ. ඒ වගේම මතක් කරන්න ඕනේ ඉතින් රිපෝට දඹුල නාලිකාවත් එක්ක නොකියන නැති අපි යනේන තැනක හැම තැනම ඉතින් කියවෙන නම තමයි ඔස්ට්‍රේලියාවේ රමණී වීරරත්න මහත්මියත්, ඒ වගේම ශාමලි මහත්මියත් පිළිබඳව මේ නිවස වෙනුවෙන් ඉතා විශාල ලොකු වැඩ කොටසක් සිද්ධ කරා. මේ අයට ඇත්තටම මේ අය බුදියව්වෙත් බිම. ඉතින් ඒ නිදාගන්න ඒ අවශ්‍ය පරිසරය හදලා දුන්නා. ඉතින් ඒ වෙනුවෙන් ඇත්තටම අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා රමණී වීරරත්න මහත්මියටත්, ශාමලි මහත්මියත් අද දිනේත් අපි ඉතාම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම අද දිනේත් මේ වෙන විශේෂ අනිකුත් වැඩ කටයුත්ත තමයි මේ නිවසේ වෙන්නේ. ඇත්තටම ජීවිතේ හැම කෙනෙකුටම අත්‍යවශ්‍යම කරුණු තමයි මේ සිද්ධ කරලා දෙන්න උනේ. මොකද තාත්තා ඉද්දී මොනවා වුණත් ජීවිතේ මේ නිවහන කොහොම හරි තෙමෙන්නේ නැතුව හදාගත්තට මේ දරුවන්ට, මේ අම්මට ජීවිතේ අත්‍යවශ්‍යම කරුණු කියන දේවල් ටික තමයි අද කෙනෙකුට වැසිකිළියක් කියන්නේ. අපේ ජීවිතේ ඕනම කෙනෙකුට අත්‍යවශ්‍ය කාරණාවක්. ඉතින් ඒ වැඩ කටයුත්ත කරන්න අපිට චින්තක මහත්මයා ඉදිරිපත් වුණා. ඉතින් චින්තක මහත්මයා රිපෝට දඹුල නාලිකාවත් එක්ක දිගු කලක් තිස්සේ ඉතා විශාල වැඩ කොටසක් මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ දරුවන් වෙනුවෙන් හැම උතුම් පින්කම් රාශියක් මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවා අපේ නාලිකාව හරහාම. ඉතින් ඒ වගේම එතුමන් තව ලොකු පින්කම් ගොඩාක් කරනවා. හැබැයි මම විතරයි අවසරයක් ඇතුව මෙහෙම හරි නම කියලා මේ පින්කම සිද්ධ කරේ චින්තක මහත්මයා කියන්න මට විතරයි ඒ අවසරේ හරි තියෙන්නේ. ඉතින් ඒ මම ස්තුතිවන්ත වෙනවා චින්තක මහත්මයා මේ උතුම් පින්කම වෙනුවෙන්. අද දිනේ අමාලිගේ නානකාමරේ වැඩ කටයුතු ටික දැන් මේ වෙනකොට සිද්ධ වෙනවා. ඉතින් ඒකට අවශ්‍ය අපි කළමනාකරණ ටික ගෙනල්ලා තියෙනවා. අපිට මේ සතිය ඇතුළත මේ වැඩ කටයුතු සියල්ලම අවසන් කරන්න පුළුවන් වේවි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් චින්තක මහත්මයා වගේම අපිට මේ සඳහා ඇත්තටම උදව්පදව් කරපු සියලු දෙනා මේ වෙලාවේ මතක් කරන අතරතුරේ ප්‍රංශයේ අපේ ආදරණීය මහත්මියක් ඉන්නවා. ඉතින් අපි එතුමිය ඉතාම ආදරෙන් මතක් කරන්න ඕනේ. තමන්ගේ මව්පියන් වෙනුවෙන් තමා ප්‍රංශයේ මහත්මිය මේ නිවස සඳහා අපිට ආධාර උපකාර කරේ. ඉතින් ඇත්තටම අපි ඔබතුමිය අද දිනේදීත් මතක් කරනවා. ඔබේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා. ඒ වගේම එම මහත්මියට සහ ඒ ආදරණීය දෙමාපියන්ට මේ පින් හේතු වාසනා වෙලා තව තවත් මෙවැනි දෑ කරගන්න අපි ඔබතුමියටත් වාසනාව, ධෛර්ය, ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා රිපෝට දඹුල නාලිකා විදිහට. ඒ වගේම අපි ප්‍රාර්ථනා කරනවා මේ අම්මටත් මේ දරුවන් බලාගන්න තව තවත් ශක්තිය, ධෛර්ය ලැබිලා අම්මා බොහොම උනන්දුවෙන් මේ වෙනකොට මේ වැඩ කටයුතු ටික සිද්ධ කරනවා. අපි මේ කරන කියන දේවල් එක්ක අපිත් එක්ක බොහොම හොඳට කඩිසරව සහ සම්බන්ධ වෙලා මේ සියලු වැඩ කටයුතු ටික සිද්ධ කරනවා. ඉතින් ඒ වගේ මතක් කරන්න ඕනේ අපිව මෙතනට හඳුන්වා දුන්නු ඒ ආදරණීය මහත්මිය එතුමියත් එතුමියගේ වැඩක්සේ සලකලා මේ හැම වැඩ කටයුත්තක් සඳහාම අපිත් එක්ක සාකච්ඡා කරමින්, ඒ වගේම අපි කතා කරලා මේ මෙතනට සුදුසුම දේ මොකක්ද කියන එක ඉතින් අපිත් එක්ක සාකච්ඡා කරලා ඉතින් අපිත් එක්ක සහ සම්බන්ධ වෙනවා. බොහොම ස්තුතිවන්ත වෙනවා අපි එතුමියත් ඉතාම ආදරෙන් අද මතක් කරන ගමන්.
අද අපි මාතලේ දුම්කලවත්ත කියන ප්‍රදේශයෙන් අද මේ සමුගන්න තමයි සූදානම් වෙන්නේ. අය නැවත නැවත වාරයක් අපි ස්තුතිවන්ත වෙන්නේ මේ අමාලි වෙනුවෙන් මේ උදව් පදව් කරපු සිළු දෙනාට සිළු දෙවියන්ගේ ආශිර්වාදයෙන් පිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔතන අර මේ මේ ලයිට් ගන්න එනකොට බොක්ස් එක හයි කරගන්නනේ. අයියෝ. අතුන් පෙච්චේ ඒ වගේ නහන්නනේ කිප්බෝඩ් එකයි ඒක. කිප්බෝඩ් එක. අය නැත්තම් ඒක හයි කරාට පස්සේ අය පස්සේ අපිට අතපත දාන්න බෑනේ නේ. එතකොට වැරේ කොතනින් අරන්ද තියන්නේ එළියට තව? මතු කරන්න දාන්න තියෙන. ඒකල තව දාලා නැහැ. අර උඩින් කරලා තියෙන එතනටත් දාන්න නෑ මාමා. ඔය එතනින් යන්නේ. මම අර මීටර් බෝඩ් එක පේන්න පාතින්නේ හයි කරන්නේ. ඔව් ඔව් ඔව්. ඔව් හරි හරි හරි. එතනින් යනවා ඇතුළට. හා හා හා.